ලංකාවේ නොයෙක් ප්‍රදේශවල සැඟවුණු දක්ෂතා ඇති තරුණ තරුණියන් විශාල පිරිසක් සිය දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවන් නොමැතිව සැඟවී සිටිනවා. මෙරට නව සොයාගැනීම් වලට අවස්ථාවක් හිමි නොවීමත් පවතින ආර්ථික අර්බුදයට හේතුවක් වී තිබෙනවා. නිබුලාගල මනම්පිටිය ගම්මානයේ රෝන් සම්පත් සනිවිරත්න තරුණයයි. බාධක මධ්‍යයේ වුවද සීමිත පහසුකම් යටතේ සිය දක්ෂතා භාවිතයට ගනිමින් ඉවත දමන යකඩ කැමිලි සහ ට්‍රැක්ටර්වලින් ඉවත් කළ කොටස් එකතු කර ගනිමින් ඉතා අඩු පිරිවැයක් යටතේ අසීමිත වැඩ ප්‍රමාණයක් සිදු කරගත හැකි ලෙස ටැක්ටරයක් නවීකරණය කිරීමට මෙම තරුණයා සමත් වී තිබෙනවා. මම සාමාන්‍ය පොඩි කාලේ නම් මේකට තමයි කරේ. මම පටන් ගත්තේ තාත්තගේ උදව්වෙන් තමයි. තාත්තා තමයි අපේ මේ මහබාස්. තාත්තගේ කරන වැඩදේවල් බලාගෙන වැඩ දියුණු කරගෙන දැන් ඉතින් තාත්තට කරන වැඩදේවල් මම කරගෙන ඉන්නවා. ගම්මානී තවත් තරුණයන් පිරිසකගේ සහාය ඇතිව මෙම නව නිර්මාණයේ නිපදවීමට මෙම තරුණයා කටයුතු කර ඇති අතර ඔවුන් පවසන්නේ මාසයක් ඇතුළත ඩීසල් ලීටර් 20කින් කුඹුරු අක්කර 2.5ක් පැය 6ක පමණ කාලයකින් සීසෑමට හැකිවන පරිදි මෙම ගොයියාකුඩ ට්‍රැක්ටරය නිපදවයි. අපි උදේ දාපුවා සාමාන්‍ය 3-4 දෙනෙකුට ගොඩ දාගන්න පුළුවන් වගල් කුඹුරක් ගහලා. ගොඩ කුඹුරක් ගන්නවා සාමාන්‍ය ඊටත් වැඩි කලින් ගොඩ දාගන්නත් පුළුවන්. ඒ වියදමත් ගොඩක් අඩුයි. මොනවා හරි කැඩුණත් සාමාන්‍ය රුපියල් 1000කට 2000කට වඩා වියදමක් යන්නේ නැහැ ඒක හදා ගන්න. අපි දාන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් ඔයිල් දාන්නේ නැහැ. මේවා මඩ වගුරු බිම් වල හාන හින්ද සමහර කිර ඔයිල් වල වතුර යන්න අර එහෙමයි පුළුවන්. ඒ හින්දා වාහන වලින් ඉවත් කරන ඔයිල් තියෙනවා. අපි ඒවා තමයි මේකට පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දෙනිත පොලේ රුපියල් 160ක් පමණ වටිනා මෙම ට්‍රැක්ටරය තමන් 104,000ක් පමණ අවම මුදලක් වැය කරමින් නිපදවීමට කටයුතු කළ බැවින් ගොවියට සහනයක් වන මෙම නව නිපදවීම සඳහා රජයෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙනුවකි බව මෙම තරුණයාගේ විශ්වාසය. මේක වැඩ දියුණු කළ වෙලාව තව පේරණ බර වට්ටක් කරා මේක මිනිසුන්ට මේ හදලා දෙන්න පුළුවන් විදිය තාක්ෂණයට මේ බඩු මුට්ටු ආරම්භය ගන්න පුළුවන් පහසු විදියක් හදලා දුන්නා නම් අපි අය මිනිසුන් ගොයියොන්ට හදා දෙන මේක 110කට උඩරිම පාති 109.80ක් 90ක් අතර එනවා. සාමාන්‍යයෙන් 2 wheel ට්‍රැක්ටරයක් හාන්න මිනිසුන්ට ගන්නත් ඊටත් වැඩිය අඩුවෙන් අපි දෙනවා 4 wheel ට්‍රැක්ටරයක් හාන්න.